At Oxford College of Business, we offer world-class business qualifications awarded by some of the best universities in the world. That's because all we do, all we are, is business education. රජයේ වෛද්‍යනාංග සංගමය විසින් පැය 24ක කාලයක ක්‍රියාත්මක වෙන සංකේත වැඩ වර්ජනයක් ආරම්භ වුණා. ඒ සඳහා රජයේ දන්ත වෛද්‍යනාංග සංගමය සහ රජයේ ආයුර්වේද වෛද්‍ය වරුන්ගේ සංගමය කියන සංගම් දෙකේ සහාය මේනකට ලැබෙමින් තියෙනවා. අද උදේත් වෛද්‍ය සංගමයේ සභාපතිතුමා මාත් එක්ක කතා කරා. මීට පෙර මට ඔවුන් මේ දේව දැන්නවා මේ බඩවල තියෙන ප්‍රශ්නේ. ඒ වෙලාවේ මම මුදල්මතුමාට කතා කරා. ඒක තියෙන්නේ එතකොට ඒගොල්ලෝ විශාල අනෝභෝධයක ඉන්නේ බඩ පිළිබඳව. මම අද ඒකේ සභාපතිතුමාට ඉස්තර කරා ડોક્ટર වාදිනියට. ඒකේ තියෙන්නේ ආදායම් දෙකක් තිබෙන කට්ටියට 20%ක තමන්ගේ බඩු ගෙවන්න වෙනවා එක්තරා ප්‍රමාණයකට වැඩි රජයේ. එතකොට ඔවුන් කියන්නේ මේකට මට SMS එකක් ලැබුවා 102ක් තියෙන කෙනාට 20000ක් එනවා. නමුත් පුද්ගලික අංශයට ඒ මුදල මෙහෙ කරාම යාට ගන්නේ 6000යි. ඒකට හේතුව දැන් අර අතන 20000ක් ගැව්වාම දෙවෙනි ආදායම තියෙනවානේ. දෙවෙනි ආදායමේ තියෙන බදු මුදල අරකින් අඩු කරනවා. අඩු කරලා ඉතුරු ගාණ විතරයි ගෙවන්න තියෙන්නේ. මේ බද්ද ගහලා තියෙන්නේ දෙවෙනි ආදායම් මාර්ග. එතකොට හැම එක්කෙනාම එළියට දානවා. මොකද තමන්ගේ ආදායම් බද්දෙන් නිදහස් වීම සඳහා. ඉතින් ඒක තමයි ඇත්ත தත්වය. නමුත් මොහොමුලින් හිතාගෙන හිටියේ මේ දෙකම ද්විත්ව බද්දක් බවට පත් වෙනවා කියලා. එහෙම නැහැ. ඉතින් මං කිව්වා ඒක තමයි ඔයගොල්ලෝ සාකච්ඡා කරන්නේ නැතුව කිසිම දෙයක්. ඉතින් මට ඉඳන් කියනවා ඔබතුමාට විරුද්ධව යන්නේ. ඔබතුමාත් අපේ ප්‍රකාශයේ තියෙන ඔබතුමාගේ මං කිව්වා ඉතින් මට විරුද්ධව නැති වුණා. ලෙඩු මගේ වෙන කාටවත් ගැලවඩක් තියෙනවා. මගේ මඩේ මේ ප්‍රශ්නේ තියෙන්නේ කියලා. ඉතින් මේ ජීවිත වල තියෙන මේවක නැතුව මේ ත්‍රිසමිති වල බලය නෙවෙයි. මේකෙදී අසන්නත භාවයට පත් වෙන පුද්ගලින්ගේ තිබෙන බලය තමයි මේ පාවිච්චි වෙන්නේ. නැතුව මේ ප්‍රතිසම්පති බලයක් නෙමෙයි. අපිට පුළුවන් මේ ප්‍රතිසම්පති වලට වඩා දැඩි ක්‍රියාමාර්ග ගන්න. එතකොට වෙන්නේ මොකද? එක දවසක එක දවස් දෙකට යනකොටත් ඒත් විශාල ප්‍රශ්නයක් වෙනවා මිනිසුගේ ජීවිත පිළිබඳව. කොතුමාලක් පැත්තේ උත් නැහැ මේක විසඳ ගන්න ක්‍රියාමාර්ගයක්. දිග දිගටම සමාදම් මේ ඉදිරියට මේදී වෙන්න පුළුවන්. ඔය ඒකට ජනමතයකුත් එන්න ඕනේ මේවත් එක්ක. ජනමතයත් එක්ක තමයි අපි ක්‍රියා කරන්නේ.